100 ball cricket එහෙමත් නැත්නම් පන්දු 100 තරගාවලිය ගැන මේ වෙද්දි ක්‍රිකට් ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිසිම දෙනෙක් ක්‍රීඩකයෝ විදිහට සෙල්ලම් කරන්නේ නැහැ හැබැයි මහේල ජයවර්ධන පුහුණුකරුවෙක් විදිහට තරගාවලියට සම්බන්ධ වෙනවා ඒ සදන් බ්‍රේව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු විදිහට තාමත් මේ තරගාවලියේ පළවෙනි තරඟ කිහිපය ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මොන කණ්ඩායම හොඳටම කරනවද කියලා තාමත් කතා කරන්න කල් වැඩි කොහොම හරි මහේල පුහුණු කරන සදන් බ්‍රේව් කණ්ඩායම නම් තරගාවලිය ආරම්භ කරන්නේ ඒ තරම් විදිහකට නෙවෙයි තරගාවලියේ මුලින්ම සෙල්ලම් කළ තරඟ දෙකම මහේලගේ කණ්ඩායම පරාජයට පත් වෙනවා තරගාවලියේ තුන්වෙනි තරඟයේ විදිහට තිබුණු සදන් බ්‍රේව් කණ්ඩායමත් ට්‍රෙන්ට් රොකට් කණ්ඩායමත් අතරේ තිබුණු තරඟය සදන් බ්‍රේව් කණ්ඩායම පරාජයට පත් වෙන්නේ විකට් 9කින් තරඟයේ මුලින් පන්දුවට පහර දෙන සදන් කණ්ඩායම පන්දු 100 දී ලබා ගන්නේ ලකුණු 126ක් විතරයි සදන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ගන්න රොස් වෙට්ලි ලකුණු 39ක් ලබා ගනිද්දී කඩුල් රකින ඇලෙක් ඩේවිස් ලකුණු 21ක් ලබා ගන්න සමත් වෙනවා සුපිරි වැඩ පෙන්නපු මර්චන් ඩිලන්ගේ පන්දු 20ක් කැවලා ලකුණු 20ක් විතරක් දීලා කඩුලු 5ක් දවා ගන්න සමත් වෙනවා ලකුණු 127 ඉලක්කය හඹා යන රොකට් කණ්ඩායම තරඟේ ජයගන්නේ පන්දු 82කට විතරක් මුහුණ දීලා ජයග්‍රහණ සීමාව 1 කඩුල්ලක් විතරක් අහිමි කරගෙන ලබාගෙන රොකට් කණ්ඩායම වෙනුවෙන් හොඳ මිනිම ක්‍රීඩා කරන ඩේවිඩ් මාලන් නොදවි ලකුණු 62ක් ලබා ගන්න සමත් වෙනවා මාලන්ට හොඳ සහයක් දෙන ආරම්භක ප්‍රතිකරු ලෙන්සි ෂෝට් ලකුණු 51ක් ලබා ගන්න සමත් වෙනවා ඒ විදිහට පළවෙනි තරඟේ පරාද වෙන බ්‍රේව් කණ්ඩායම දෙවෙනි තරඟේ මුහුණ දෙන්නේ වෙල්ස් ෆයර් කණ්ඩායම එක්ක තරඟයට මේ තරඟේ මුලින් පන්දුවට පහර දෙන ෆයර් කණ්ඩායම පන්දු 100 දී ලකුණු 165ක් කඩුලු 4කට ලබා ගන්න සමත් වෙනවා නායක ජොනි බයාස්ටෝ ලකුණු 72ක් ලබා ගනිද්දී බෙන් ඩකට් ලකුණු 53ක් ලබා ගන්න සමත් වෙනවා පන්දුවෙන් ඉහළම දක්ෂතාව පෙන්වන ඩැනි බ්‍රිග්ස් පන්දු 15කදී ලකුණු 33කට කඩුලු 2ක් ලබා ගන්න සමත් වෙනවා පන්දු 100කදී ලකුණු 166ක් හඹා යන එන සදන් කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 147ක් විතරයි සදන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ගන්න නායක ජේම්ස් වින්ස් ලකුණු 40ක් ලබා ගන්න සමත් වෙනවා පන්දුවෙන් වැඩ පෙන්වන ජිමි නේෂන් පන්දු 15කදී ලකුණු 5ක් විතරක් දීලා කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ওই විදිහට මහේල පුහුණු කරන කණ්ඩායම පළමු තරඟ දෙකම පරාජයට පත් වෙනවා. අපි බලමු ඉදිරි තරඟවලදී මහේලගේ කණ්ඩායමට ආපසු වැඩ පෙන්වන්න පුළුවන් වෙයිද කියලා. මුවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්